විදේශයන් හි සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද පෙරවරු වේ එම මධ්‍යස්ථානවලින් මුදාහැරීමට යුද හමුදාව පියවර ගත්තා. වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ පිහිටි කල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයෙන් අද එලෙස පිටව ගිය ගණන 60ක්. ඔවුන් ඉතාලියෙන් සහ දකුණු කොරියාවෙන් පැමිණ නිරෝධායන සඳහා යොමු වන්. මේ ලෝකෙම මම දැක්ක යුද හමුදාව අතින් මානුෂීයම සහ හදවතටම ඒකට කියන්න වචන නැහැ. එසනම ආචාර කරනවා. අපි ඉතාලිය ඇස් දෙකෙන් දැක්ක ඉතාලියට වෙලා තියෙන දේ. ඒක නිසා අපි මේ දැන් කරන කාර්යය රජය හමුදාව සෞඛ්‍යාංශ සියලුම දේ කරන දේකට අපෙන් පුළුවන් සහයෝගය දායකත්වය ලබා දීලා අපි මේ රට අපේ රට ගොඩගමු. මම කියන්නේ අපේ රටේ මිනිස්සුන්ට එක වේලක් හරි කාලා මේක තව මාස 3කින් හරි ඉවර කරන්න විදියට හැසිරෙන්න ඕන. මම ඉසනම ආචාර කරනවා යුද හමුදාවට හා සියලුම ත්‍රිවිධ හමුදාවටම. මේ අතර වවුනියාව පම්පෙමඩුව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් 167 දෙනෙක් අද ඔවුන්ගේ නිවෙස් බලා පිටව ගියා. අප වාර්තාකරු සඳහන් කළේ ඉතාලියේ සිට පැමිණ නිරෝධායන කටයුතු අවසන් කළ පිරිසක් මෙලෙස පිටව ගිය බවයි. මේක හරිම දැනට බාර දුන්නා. නැවතත් යුද්ධ හමුදා සෙබළු කළ නොහැක්කක් නොමැත කියලා මනාවට ඔප්පු කරා. 1488 දෙනෙකු නිරෝධායන කටයුතු නිමවි මේ වන විට සමාජය හා එක්ව සිටිනවා. තවදුරටත් මෙම මධ්‍යස්ථාන නිරෝධායන මධ්‍යස්ථාන 46ක් තුළ 2074 දෙනෙකු විදේශිකයන් 22 සමග නිරෝධායන කටයුතු තුළ නියැලෙමින් සිටිනවා. මේ අතර ඇමරිකාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට ඊයේ පියවර ගැනුණා. උණවැලදීම හේතුවෙන් නෙළුව මූලික රෝහලට ඇතුළත් කර සිටි එම පුද්ගලයා මෙලෙස කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර හැරීමට පියවර ගැනුණේ කොරෝනා වෛරසයේ ආසාදනය වූ බවට මත වූ සැකයක් මතයි. මේ අතර අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි හෙද නිලධාරිනියක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවරගෙන තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ සිටියේදී කොරෝනා ආසාදනය වූ හෙදිය සමග මෙම හෙදියද වාසය කර තිබූ බවයි. මේ අනුව ඇය නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර සිය නිවස තුළ නිරෝධායනය වන ලෙස ඇගේ සැමියාට දැනුම් දී තිබෙනවා. මේ අතර පුත්තලම කල්පිටිය සහ දංකොටුව ප්‍රදේශවල ස්වයං නිරෝධායනයට යොමු සිටි විදේශිකයින් පිටසක් මුදාහැරීමට සෞඛ්‍යාංශය අද පියවර ගත්තා. දංකොටුව ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක රැකියාව සඳහා පැමිණ සිටි කොරියානු ජාතිකයන් පිටසක් මෙලෙස මුදාහැරුණා. කල්පිටිය ප්‍රදේශයේ සංචාරය සඳහා පැමිණ සිටි බෙල්ජියම් ජාතික යුවලක්ද දින 14ක නිරෝධායනයකින් අනතුරුව මුදාහැරීමට සෞඛ්‍යාංශ පියවර ගත්තා. මේ අතර කළුතර උතුරු ප්‍රදේශයේ සංචාරක නිකේතනයක නිරෝධායන ලක්වමින් සිටි විදේශීය යුවලක්ද අද දහවල් ඉන් පලා ගොස් තිබෙනවා. ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීම මත කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යාතනයේ නිලධාරීන් පැමිණ අදාළ යුවල ඔවුන්ගේ බහරයට ගැනීමටයි කටයුතු කළේ. අනතුරුව ඔවුන් නිරෝධායන කටයුතු සඳහා වැලිගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත බහර දීමට රැගෙන ගියා.